සම්බන්ධය අමිතා පෙරත්න සමගි ජන බලවේගේ කලා සංගමයේ සමාජිකාවක්. ඉතින් මං හිතන්නේ කලාවේ සිද්ධ වෙන ක්‍රියාවලීන්, කලාවට සිද්ධ වෙන ක්‍රිය යුතු දේවල් මොනවාද කියලා අපේ ගරු සභා ලේකම්වරුන් සමන් දිසානායක මහතා, සනත් වීරසූරිය මහතා ඔයගලන්ට කිව්වා. ඉතින් මෙතන ඉන්න සියලුම සහෘදයන්ගෙන් අවසර පතනවා වගේම රටේ ප්‍රධානතම හතරවන බලවේගය වෙන ඔබ ආදරණීය මාධ්‍ය සහෝදරින් ඔබට තමයි පුළුවන් සත්‍ය මිනිස්සුන්ට අරන් යන්න. ඉතින් ඔබ නැත්තම් අපි මේ කරන කිසි දෙයකින් වැඩක් නැහැ. ඔබෙනුත් අවසරයි මට. අපි දන්නවා පහුගිය යුගය රටේ ආරගලයක් තිබුණා. ඇයි රටේ ආරගලයක් ආවේ? රටේ පාලකීන් ඒ අයගේ හෙංචයියන්ට උදව් වෙන්න රටේ බදු මුදල් අඩු කරලා ඒ අයට රටට ලොකු සේවයක් කරනවා වගේ පෙන්නලා, ඉතාම අදූරදර්ශී පාලනයක් අරගෙන මේ තම මුග්ධ, ඉතාම දුෂ්ට, ඉතාම පහත් පජාත කාලකන්‍නි ක්‍රමවේදයක් අරගෙන යමින් රටේ ආර්ථිකය කඩාවැත්මින් රට අද ආර්ථිකමය වශයෙන් උද්ධමනයක් ඇති රටක් බවට පත් කරමින් ඒ අය එදා ඉතාම අදුරදර්ශී ලෙස තමයි රට පාලනය කරේ. ඒවාට විරුද්ධව තෙල් ටික නැති වෙනකොට, කිරිපිටි ටික නැති වෙනකොට, දරුවෝ බඩගෙන ඉන්නකොට, කුස්සියේ ගෙදර අම්මා කියන කෙනාට පහර වදිනකොට අපි බැස්ස පාරට. අපිත් එක පාරට බැහැපු මිනිස්සු තමයි ආදරණීය පේෂල මල්ලි. පේෂල මල්ලි මමයි. අපි දෙන්න තමයි කොහෙද වන්දන හම්බල මල්ලි, මේක තවත් දරාගෙන ඉන්න බෑ කියලා අපි පාරට බහිමු නේද කියන කතාව සාකච්ඡාව විශ්වත් පේෂලත් මමයි අපි කරේ ගොඩ කාලෙකට කලින්. ඇත්තට මේ දරා ගැනීම දරා ගන්නට බැරි වුණා. අපේ දරුවෝ බඩගින්න ඉන්නකොට ඔය කියන ඔය කාලකන්‍නි ක්‍රමවේදයේ මිනිස්සුගේ ගෙවල් ඇතුලේ ගෑස් ටැංකිය 120යි 75යි, කිරිපිටි, හාල්, පොල් පුරෝගත්තා. හැබැයි රටේ මිනිස්සු පොලිමේ බඩගින්න මැරුණා, ගෑස් ටික ගන්න ගිහලා මැරුණා, වෙඩි කාලා අරගල කළා මැරුණා. මම ඒ අරගලේ කොටස්කාරියා. මම මේක ආඩම්බරෙන් කියන්නේ. රටක වෙනස් කරන්න බෑ කියපු බොහෝ දේවල් වෙනස් කරපු අරගලයක කොටස්කාරියක් මම. අවසානයේ මම බැලුවා කාවද මේ රටේ පත් කරගන්න ඕන කියලා. අපි අද දකිනවා මේ රටේ මේ අධිකරණයේ කියන දෙයට විරුද්ධව, يعني අධිකරණ තීන්දුව తీරන වලට විරුද්ධව ව්‍යවස්ථාදායකය සහ විධායකය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පාවිච්චි කරමින් කරන විහිළු කතා. රටකේ යුක්තිය පසිඳලන තැන අධිකරණය, ගරු අධිකරණයේ තීන්දුව తీරනට අපි හිස නමා ගරු කරන රටක්. මිනිසුන්ගේ ශික්ෂණය හැදෙන්නේ නීතියක් හරියට රටක තිබ්බොත්. ඒ ශික්ෂණය හැදෙන්න නම් නීතියක් තියෙන්න ඕනේ. අද මෙලඩේ නීතියට මොකද්ද වෙලා තියෙන්නේ? නීතියේ ඒ අයට ඕන විදිහට හසුරවන්නට පුරුදු වෙලා. ඉතින් අපි අපේ නායකතුමාගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ හැමෝටම, නාට්‍යාමිකේ ඉඳලා වයිට් කලර් ජොබ්ස් කරන මිනිස්සු දක්වා සියලු දෙනාටම එක නීතියක්. ඒ වෙනුවෙන් තමයි අපි අරගල කරේ. ඉතින් මං බැලුව අරගලෙන් පස්සේ මං හිතගන්න ඕනේ කොතනද? මං කලාකාරියක් විදිහට අද කලාවට සිද්ධ වෙලා තියෙන්නේ, චිත්‍රපටවලට සිද්ධ වෙලා තියෙන්නේ, ටෙලි නාට්‍යවලට සිද්ධ වෙලා තියෙන්නේ. අද අපි නිකන් දවසේ වැටුපට වැඩ කරන කම්කරුව ගාන්ටම වැටුණා. මං කියන්නේ මේවා වෙනස් වෙන්න ඕනේ. අපි හොඳට හම්බ කරගෙන හිටපු මිනිස්සු නිර්මාණයකට වටිනාකම කියන්නේ අපි වෘත්තිමය වටිනාකම. නමුත් අද අපි දෛනික වේතනයකට වැඩ කරන කලා ශිල්පීන් බඩපත් වෙලා අපි එදා හොඳට හම්බ කරා, අපි එදා හොඳට ජීවත් වුණා. අද වෙනකොට අමාරු වෙලා. හැබැයි රටේ දේවල් හැම දෙයක්ම ගණන් ගිහිල්ලා වෘත්තිමය තත්ත්වයන්, වෘත්තිමය වටිනාකම් කියන දේවල් ඔක්කොම පල්ලෙහාට බිමට පොඩි පට්ටම් වෙලා ගිය යුගයක තමයි අපි ඔබ ඉදිරියේ මෙහෙම කතා කරන්නේ. ඉතින් හරිම දුකයි රටේ සිද්ධ වෙන දේවල් දැක්කහම. අපි දන්නවා එදා එහෙම බදු අඩු කරලා ඔක්කොම සාහනසල්සල දීලා ආර්ථිකයේ මේ තත්ත්වයට පත් කළා. අද බදු වැඩි කරලා ඒ බර දීලා තියෙන මේ රටේ අහිංසක අසරණ මිනිසුන්ගේ පිට උඩට කොච්චර අසාධාරණද? අපි ඒ මිනිසුන්ගේ පව් ගෙවන්න ඕනේද? තවත් ඒ මිනිසුන්ගේ රීරි මාචෝරා බීපු මිනිසුන්ව කාලකන්ණි කරලාද අපේ කාලකන්ණි ක්‍රමවේදී ඒ මුද්ද යක්ෂයින්ට මේ රට දෙන්න ඕනේද? ඒ රීරි මාචෝරා බීපු යක්ෂයින්ට
රනිල් වික්‍රමසිංහ මහත්මයතුමා රකින්න කාවද? ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉදිරියේ මේ රටේ ආර්ථික ඝාතකයන් කියලා කිව්ව ඒ සාටක නාටකෙන්න. ඉතින් තවදුරටත් ඒ නාටකෙන්ම රකින්නවද? අපි දකින්නවද? පාරේ මහා දවල් වෙඩි තියලා මිනිමරණ රටක් බවට පත්දලා අපේ රට අපේ රටේ ආරක්ෂාව කොහෙටද යන්නේ? අපි කලාකරුවෝ විදිහට අපිට ලොකු ලොකු සංවේදිකමක් තියෙන මිනිස්සු අපි කැමති නැහැ පාරේ මිනිස්සු මැරෙනවා දකින්න. අපි මේවා දැක්කා. මිනිස්සු මරලා දානවා, රට ගිනි තියෙනවා, දලදා මාලිගාවට ගිනි තියෙනවා, මේ රටේ පොදු දේපළ ගිනි තියෙනවා. අපි මේවා දැක්කා. අපි කැමති නැහැ තවදුරටත් මේවා දකින්න. එහෙමනම් ඔබ තීරණය කරන්න. මේක ඉතාම අවිනිශ්චිත තත්ත්වයක් රටේ තියෙන මොහොතක ඉතාම ආදරෙන් මම ඉල්ලන්නේ ඔබ තීරණය කරන්න මේ රටේ නායකත්වයේ දිය යුත්තේ කාටද කියලා. මොකද අපි දකිනවා නීතිය හා සාමය රකින්න ඉන්න වගකීම් දරන උත්තරීතර බලතලවල ඉන්න මිනිසුන් එළියට ඇවිල්ලා කියනවා තුවක්කු තියෙන වෙඩි තියන්න. අපි බලයට ආවොත් ඔව් අපි මරන්න ඕන නම් මරනවා, කපන්න ඕන නම් කපනවා, ගිනි තියන්න ඕන නම් ගිනි තියනවා කියලා කියන පිරිසක් තව පැත්තකින් ඉන්නවා. මේ දෙගොල්ලන්ට තවදුරටත් රට දෙනවද? එහෙම නැත්තම් තමුන්ට බලයක් නැතිවම අද නෙමෙයි එදා ඉඳන්ම ඔහු එහෙමයි. තමුන්ට කිසිම බලයක් නැතුව විපක්ෂ නායකවරයෙක් විදිහට ඉඳගෙන විපක්ෂ නායකවරයා වෙන්න කලින් ඉඳලම නිකම්ම නිකන් සජිත් ප්‍රේමදාස වෙලා ඉඳද්දි සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන්නේ ලොකු සේවයක් කරපු කෙනෙක් මේ රටට. එතුමාගේ පියාණනුත් එහෙමයි, මිනිසුන්ට හිසට සේවනක් දීපු නිවාස දසලක්ෂයේ වැඩ පිළිවෙල අරන් ගියපු මිනිස්සේ. ඉතින් මන්ද දන්නවා කලාවට ඒ තරම් සේවයක් කරපු මිනිස්සෙක් තවත් නෑ. ඉතින් අපිට රටේ හුස්ම අඳුනන ගොවියාගේ බද්දුන් දෙවියා කියන ගොවියාගේ දුක ඒ මිනිසුන්ගේ හුස්ම අඳුනන රටේ දරුවන්ගේ බඩගින්න නිවෙන්න ඕනේ දරුවෝ ඉගෙන ගන්න යනකොට කියලා හිතන ගෙදර ඉන්න කුස්සියේ අම්මා ගෙදර පරිපාලනය තනි කර අරන් යන කාන්තාව ගැන හිතන කාන්තාවට නායකත්වයෙන් දෙන්න හිතන අපි දන්නවා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මැතිතුමිය, රෝහිණී කවිරත්න මැතිතුමිය, එතකොට පලත අතුකුරල මැතිනිය වගේ අය අපිත් එක්ක ඉන්නා. මේ අය හරහා තව කාන්තා නායකත්වයන් බිහි කරන්නට උත්සාහ කරන කාන්තා ව්‍යවසායකත්වයන් කාන්තාවන්ට වෘතුමේ ගෞරවයක් ඇති කළ දෙන්න හිතන තමුන්ගේ අම්මට ගරු කරන, තමුන්ගේ නංගිට, තමුන්ගේ බිරිඳට ගරු කරන නායකයෙක්. ඉතින් මං හිතනවා කවුරු මොනා කිව්වත් නායකයෙක් කියන්නේ අන්න එහෙම සංවේදී වෙන්න ඕනේ. තමුන්ගේ දරුවගේ බඩ පිරුණොත් ඇති කියලා හිතන කෙනෙක් වෙන්න බෑ. තමුන්ගේ දරුවා වගේම මේ රටේම දරුවන්ගේ බඩගින්න නිවෙන්න ඕනේ කියලා හිතන, තමුන්ගේ දරුවා වගේම මේ රටේම දරුවෝ හොඳින් ඉගෙනගෙන මේ රටේ අනාගතේ බාර ගන්න ඕනේ කියලා හිතන ඉතාම මානව දයාවෙන් පිරි සංවේදී සරල නායකත්වයක් අපිට තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ ආදරණීය සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් ගෞරවයෙන් ඉල්ලනවා හැමෝගෙන්ම මේ වෙලාවේ හරි තීන්දුව අරගෙන හරි තැනට කතරේ ගහන්න. බඩ ගරු ජනාධිපතිතුමාට තව දෙයක් කියන්නටම තියෙනවා. එතුමා අර හොඳ කෙනෙක් ගිහිල්ලා හොඳ අඹගෙඩියක් ගිහිල්ලා කුණු වෙච්ච නරක් වෙච්ච පණෝ ගහපු ඇට්ට ගුණා වෙච්ච ගොඩකට වැටුණාම ඒ අඹගෙඩියත් නරක් වෙනවා. අද අර අර ගිරව් දෙන්නගෙන් නරක මෙහෙර හොරු ඉන්න තැන්ට වැටිච්ච ගිරවා කතා කරන්නේ හැසිරෙන්නේ වගේ හොඳ තැන්ට වැටුණාම හොඳ විදියට කතා කරනවා හැසිරෙනවා අපි දකිනවා. අපි බුදුදහම ඉගෙන ගන්නවා මේ දේවල්. ඉතින් මම හිතන්නේ අද රණීර වික්‍රමසිංහ මැතිතුමාට වෙලා තියෙන එක තමයි. එතුමා කොයිතරම් පිරිසුදු නායකයෙක් විදියට ආවත් එතුමා කර කිදේ අපි අගේ කරනවා පෝලිං නැති කරලා අපි කුහක නැහැ ඒ වගේ නොකර ඉන්න තරම්. හැබැයි අද එතුමාට වෙලා තියෙන්නේ පල් හොරු ටිකක් රකින්න වෙලා තිනවා එතුමාගේ පැවැත්ම සඳහා. ඉදිරියටත් ඔබට ඒකමයි වෙන්නේ. ඔය හොරු ටික ගේ නායකත්වයේ ඔබට රැඳී ඉන්න ඉදිරියටත් මේ ඡන්දෙදි එහෙට මෙහෙට ෂෆල් වෙවි යන අර කැඳහැලියක් වගේ බවට පත් වෙලා අපිට පේනවා. අපි ළඟ කැඳහැලියක් නැහැ. අපි ළඟ ඉන්නවා පිරිසිදු අත්දැකීම් තියෙන මිනිස්සු ටිකක්. ඒ මිනිස්සු ටිකත් එක්ක අපේ ආදරණීය සජිත් ප්‍රේමදාස මහත්මයාට පුළුවන් දැක්මක් ඇති රටක ඔහුගේ දැක්ම අපිට අවශ්‍ය දේවල් අපේ බලාපොරොත්තු ඉටු කරමින් යන නායකයෙක් විදිහට වැඩ කරන්නේ ඒ විශ්වාසය තුමා ගැන අපිට තියෙනවා. ඒ වගේම රටට අනිවාර්යෙන් මේ වෙලාවේ තියෙනවා කියලා කියනවා. මම ෆ්‍රෙඩී සිල්වා මහත්මයාගේ පොඩි ගීතයක කොටසකින් මේක ඉවර කරන්නම්. ඔබ අපි හැමෝම දන්න අපි අරගලය කරද්දි මේ ගීතය ඉතාම ප්‍රසිද්ධ වුණා නේද? කපුටු කා 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 කා
කොහෙ බැලුවත් වටේ ඉන්න පණන් අටට නිතර විදින මිනිස්සෙන් අපට කොටන කපුටු යාළුවෝ, කපුටු යාළුවෝ. කපුටු යාළුවෝ නෙමේ, ඒ ඇවිල්ලා ඌරෝ මල පෙරේතෝ මිනිසුන්ගේ රීරි මාංසූරා පිපු යක්ෂයෝ. ඉතින් ඒ අය වායි ගේන්නට වැඩ කරන්නට එපා. ආදරෙන් ඉල්ලනවා හරි තැන්ට කතර ගහමු ඒ වෙන කවුරුත් නෙමේ. ඒ මානව දෑව සංවේදීකම හිතේ පිරුණු මිනිසුන්ගේ හුස්ම හඳුනන නායකයා සජිත් ප්‍රේමදාස මෙතුමාම තමයි. ඔබේ ආදරය, ඔබේ කතරය ඔහුට දෙන්න කියලා අපි ආදරෙන් ඉල්ලනවා. බොහොම ස්තුතියි. අපිට කවුරුත් තර්ජනයක් නෙමෙයි. ඒක මහ පොළොවේ සත්‍යයක් තියෙනවා. සහ සරත් ෆොන්සේකා මැතිතුමාටත් අයිතියක් තියෙනවනේ. එතුමාට කැමති නම් එතුමාට විතරක් නෙමෙයි මේ රටේ ඕන කෙනෙකුට අයිතියක් තියෙනවා. ජනාධිපතිවරයෙක් වෙන්න, ජනාධිපතිවරියක් වෙන්න ඡන්දෙ ඉල්ලන්නේ. ඉතින් ඡන්දෙ ඉල්ලන අයිතිය වගේම තමුන් කැමති මතය දරන්නට මේ රටේ ඔබට, මට සහ එතුමා මේ රටේ සියලු දෙනාට තියෙන අයිතිය එතුමාටත් තියෙනවා. ඉතින් එතුමා ඡන්දෙ ඉල්ලුවා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මම එතුමාට කිසිම අගෞරවයක් කරන්න සූදානම් වෙන්නේ නැහැ. එතුමා කියන්නේ මේ රටේ යුද්ධයේදී විශාල දායකත්වයක් දීලා අපි මේ බේරගන්න කටයුතු කරපු ওই බොරු වීරවරුන් කෑ ගැහුවට එතුමා ඇත්තටම එහෙම දායක වෙච්ච චරිතයක්. ඉතින් එතුමා ඡන්දෙ ඉල්ලුවා කියලා අපිට සමග ජනබලවේගයේ නායකයා වන සජිත් ප්‍රේමදාස මැතිතුමාට එහි කිසිම මොනවාද කියන්නේ අභියෝගයක් නැහැ කියන එක තමයි අපි බොහොම විශ්වාසෙන් කියන්නේ. බොහොම ස්තුතියි.